මෝහක්හයෝ නිප්පාන සමන්තා චක්ක බාලේ සූ අත්‍රා ගච්චන්තු දේවතා සද්දම්මන් මුනිරා ජස්ස සුනන්තු සග්ගමුක්කදන් දම්මස් සවන කාලු අයංබදන්තා දම්මස් සවන කාලු අයංබදන්තා දම්මස් සවන කාලු අයංබදන්තාතු සතුතු නමුතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස. නමුතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස චත්තාරි පං්ච්‍යාකරණනි ඒකන්ස භ්‍යාකරණියෝ පං්ඥෝ පටිපුජ්ජා භ්‍යාකරනියෝ පං්ෝ විභජ්්‍යභ්‍යාකරනියෝ පං්ඥෝ ටපනිියෝ ප්ඥෝතිී ඒ අපගේ සාාස්තෘූ. සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. පින්වත්න බුදුරජාණන් වහන්සිේ වදාළ ස්වභභාවයට අපේ හිත ගොඩනගාගන්නවානන්, අපි අපේ ඇතුළත විශාල වෙනස්කම් ටිකකට පත්කර ග්ඩ ඕන. හේතුව සාමාන්‍යෙන් අපේ හිත පවතින්නේ, කෙලෙස් ගලන විදිහට. තුමි සසර අරබුදය කියන්නේ තමන්ගේ හිත තුළ පවතින කෙලෙස්. කෙලෙස් පවතින තා කල් අරබුදය නිර්මාණී වෙන එක නවති නෑ. එතොට අරබුදය සමනය කරගන්න කැමති කෙනෙක්ින් තමන්ගේ හිතට ගලාගෙනන කෙලෙස් ධරමයන්ගේ, මැඩ පැවැත්වීමක් සහ කෙලෙස් මුලිනුපුටා දැමීමත් මත්ත තමයි ඔ නිර්වාණය කියන තත්ත්වයට පත් වෙන්නේ. ඒකට අදාළ නිශ්චිත ක්‍රමවහේදය අපට බුදුරජාණන් වහන්සේ බොහොම පැහැදිලිීව මතු කරල දීලා තියෙනෝ.තරේ පැහැදිලිව මතුකොට වදාල ධර්මී ඔස්සේ දැන් අපිට අපි විමසන්නයි තියෙන්න්නේ. වෙන මුකුත් අලුතෙන් හොයන්න දේකුත් නෑ. ධර්මී ඔස්සේ විමසන්ඩයි තියෙන් ති විමසගෙන යනකොට, තමන්ගේ හිත තුළ ඒ චිත්ත පාරි සුද්ධිය මතු වෙනවා. විමසගන යනොකොට. තුර චිත්ත පාරිසුද්ධිය මතුනාට පස්සේ තමන්ටම බලන්න පුළුවන්, තමන් අවබෝධයට පත්වෙල ද නැද්ද කියලා. එතුොට තඒට අපි කෙන ප්‍රත්තිවේක්ෂණ සම්මාධිට්ටිය කියලා, තමන්ටම විමසල බලන්න පුළුවන්. තුොට දැ මේ විදියට තමාව විමසන්න කැමති ශ්‍රාවකයෙක් විසින්, මෙකාල සහ බුද්ධකාලය අවබෝධයට පත්වීමේ උද්දේගේ වෙනස්කම් පවතිය ඇයි කියලා හොයල බලන්්ඩෝඩ අප තේරම බුද්ධ කාලනම් එක දේශනාවක් කිවර වෙනකොට විශාල පිරිසක් සෝවාන්නෙලා තියෙනවා මේ කාලේ ඇයිහෙම වෙන්න ඇැත්ති මෙච්චර බණ කියන එක මොකක් කරි ඇයි එහෙම තත්ත්වයක් අපි තුළ මතුවෙෙන් නැත්ත කියලා පිස්සල බලන්ඩෝඩ ඒකට පවතින අරබුදය තමයි දැන් අද මේ දේශනාව මතු කරන්නේ ත් එක්කම කොහොමද ප්‍රතිපදා සහිත වෙන්නෙක නෙක පිළිබඳවත් අදහසක් මෙත නිින්ම මතු කරන්න අප උත්හ කරනවා. පන්නත්නී බුද්කා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ නව පැහැදිලි කිරීම. ඒ කාලේ කවුරුවත් මේ පනිවිටි දන්නත් නෑ. දැන් බුදුරජාණන් වහන්සේ බණ දේශනා කළේ බෞද්ධ සමාජයකට නෙමේ. මානව ප්‍රජාවට ආමන්ත්‍රණය කළ. ඒ අතර ජටිලයෝ සරණ ගියායි හිටියා ආජීවකයෝ සරණ ගියායි හිටියා නිග්ට සරණ ගියාය හිටියා බ්‍රාක්්මණවාදේ බරපතල විදිහට අල්ල ගත්තා යිටති මේ ඒක මට්ටමියයට බුදුරජනස ආමාන්ත්‍රණය කළා. තු ඒ ආමන්ත්‍රණය කරනකොට ඒකාලේ මිනිසුන්ගේ කුසලතාවයක් තිබබා එකළු පුහුණු කරලා තිබබා වර්තමාන සින්ධියත්ක විතරක්තිින්ද. කාල පුහුණු කරලා තිබ්බා. ඒ අයට කවුරුවාරි කෙනෙක් මොනවහර කිව්වොත් ඒ කියන කාරණයත්තික විරයෙගුල් අගික නුදෙනන තිබේ. තැන් අපිට ඒක කරන්න බෑ ඇයි අපිට බැරි අපි හැමවෙලාවකම අතීත සංස්කාර අනුව බලමින් තමයි අපි බනවුනත් අහන්නේ. එක්කු අනාගත සංස්කාර මවමින් තමයි අපේ වැඩේ කරන්නේ. එනම් අතකතියාගන්න මේ දරමී දියුණු ඇති වෙන්නේ. වර්තමානය තුළ සිතුවිලි රටාව පවත්වන කෙනෙක් තුළ විතරයි. අන්න ඒකුසලතාවේ තමයි ලංකාවයායට නැත්ති. ඒනන්දැ අපි පලවිනිීෙන් උත්සාහ කරන්න ඕන පලවි මුලින් අහපුවයි අහන්ඩ හිතාගෙනනේ ඔක්කොම පැත්තකින් තියලා මේ ධර්ම සු සංයෝගයක්ත් එක එකතුවෙන් ඒකාලේ මිනිසුන්ට එක තිබුණා. ඒ කාලේ මිනිස්සුවර පරණහපු බණයි වර්තමාන්‍ය නයවයි අතර නාප න තිබ්න්නේ ජීවකයොගෙන් ජටිෝොගෙන් නිගන්ටයගේ කතාග තිබබනන්නේ බමුණංගිගීම ඒක කතාවක්වත් වර්තමාන කතාවත්ක මිශ්්‍ර කර ගත් තිනෑ. සමහරය ආවිේ බුදුරජාන්සට විරෝධා කල්පයකි. එගොල බුදුරජනස්ක පැටලිවිිල්ලක් කදාගන්න කියලා හිතාගෙන ආවේ. නමුත් ඒයායට තිබුණා සංසුන්කමක් ඒ ඇතරම ඒ සංසුන්කමටම තමයි සීලේ කියල කියන්නේ. රෙගුල නතුුවෙන් සීලයයක් පැහැදිලි ලා සිල් රැකගන සමාධිය දදියුණු කරලා ඒ බණ එක දේශනාව අතර සෝවාන්නුනානං එකම දේශනාවක් අතර සෝවානෙන්ෙ ඒගුල්ල මොකක්ද ගත්ත සීලය දිගන සීලයෙන් සමාධිය සමාධීම් ප්‍රඥාව ප්‍රඥාවෙන් හිත දියුණු කරන කොට ආශ්්‍රවයන්ගෙන් හිතමි දෙනවා කාමාශත්‍රව භවාශ ඔය ගේ කතාවක් කියනවානි ඔය ක්‍රමෙන්න් තොරව අවබෝධය කර අන්ඩත් බෑනි ්‍රේගුල්ල මොකද ගත්ත සීලයේ ගත සීලේ තමයි එකගොලු අමතුුවෙන් සීලයක් දෙියුණු කළා නෙමෙයි ඒ සන්දරවය ඇතුළේ සිල්වත් වුණ ඒ වෙලාව තුළයි තමන්ගේ ඉන්ද්‍රී අදනැකින් පදනම් කරගන රාගදේශමෝහ ගලන්ඩ දෙන්නේ නැතුව තමා තුළ විශාල ආයතන දමනයක් තිබ්බා ඒ වෙලාවේ දැ මේ වෙලාව තමයි එක තියෙන් ඩෝඩ නමුත් ති සම්ප්‍රදාායට සාමාන්‍ය බණකි දශනා කරන්න කලින් පන්සිල් දෙනවා සිල් සමාධන් කරවනවා එක ඉතා සම්ප්‍රදාායික කතාවක් මිසක් ඒ ක්‍රමයට අවබෝධය කරා යනවා කියලා අපිට කියන්න බෑ මේ ධර්මේ ඇහෙෙන සම්දර්බය ඇතුළේ ඔබ තුළ සීලයක් තියෙන් න එක ඇස කණනාසේ දිවකය මනස තුළ නිමිති අනු නිමිති ගන්නේ නැතුව මේ ධර්ම සුසංයෝගයේ මත සිහිය පිහිටුවාගෙන වාසය කරන ගතියක් තියෙන්ලුව ඒක ඒ කාලේ මිනිස්සු තුළ බොහෝම බහුලොව දකින්න ලැබුණා බහුලොව දකින්න ලැබුණා එක එකක් අනිත්කාරණය තමයි ඒකාලයේ උදවියඉගුලන්ට තිබුණා අවංකව දුක ඉවර කරගන්න ඕන කියලා දහස. අවංකව තිබ්බයක චතුර මේ දුක ඉවර කරඩ ඕන. එතුරේ දුක ඉවරණ් ඕනක අදහස තිබ් නිසා ඒකට කුරුහරිකන මාමත්‍රණය කළොත් ඒ ආමන්ත්‍රණයකරපු භාවිත යත්තේක ගුල්න්ගේ තමන්ගේ ගනුදනු හදාගත්තා. අනිත්කාරණය තමයි විශ්මිතමදේ. තම බුදුරජාණන් වහන්සේගින් තමයි ඇයි බනැහවි අපි වගේ ඉතාම සාමාන්‍ය අයගෙන් නමී එතුර බුදුරජාණන් වහන්සේ ඒ අයට ධරමී මතුකරපු ක්‍රමවේද හතරක් තිබුණා පලවිනි ඒ ක්‍රමවේද හතර තුළ හරි ප්‍රබල බවත් තිබ්බා නමුත් අද අපට ඒ ඒ විදියට ප්‍රශ්න කරන්න එවිදියට ධර්මී මතුකරන්න කෙනෙක් නෑ මේ කාලේ ඒ අපිට ඒ කුසලතාවේ නෑ අද කොච්චර ධර්මය දන්න ධර්මී කියන්න කුසලතා සහිතකෙන ගුුවත් ඒ කුසලතාවේ නෑ දැන් ඒ පලවිනි එක තමයි පින්වත්නී ඒ කන්ස්‍යාකරණය කියන එක එකන දැම් බුදුරජනසක සමහර උත්තර එක හෙලා ලබා දෙනවා. මොදේ ඒ උත්තරේ රිජු අවශ්‍යයි නැත්තන්ගේ මෙයා ධර්ම මාර්ගයෙන් යට අන්ඩ පුළුවන්. රිජුව උත්තරයේ දෙනවා මුොද ලොකු කාලයක් නෑන. තු ිුත්තරත් එක් මයි ධර්මේ මතුකළේ. තව කරමයක් තිබ්බා පටිපුජ්ජා්‍යා කරන ඒන්නේ එයාගේ මතවවා ඔය ගඩක් බුදුරජාන්සයටට විරෝධ අදහස්තිනයට මතුකරපු දෙයක් තමයි ඒ එනකිනාට්ගින් ප්‍රශ්නහනවා තුොට ඒගින් තමයි උත්තරේ ගන්නේ දැගුණන් වහන්සේ සමාර්තැන්ගල පේනවා එනම් ඔයාට හිතෙන විදිහයට කියන්න බලන්න අ එහෙම මතු කරපු තැන්තේර. බදුරජාන් හනවා වෙලාව හන් ක ක්ම න්ද නිවදකි ැත්ත බොහන් ච ික වැඩන්න න හන්සකික න ම හනකට ඔයා උත්තර දෙන්න. අන්නඒයාගින් ප්‍රශ්නය හන එක හෙලා උත්තරයක් දෙන්නේ නින් සැවත්නුවරට එ පාරදන්නවාද ඔවු දන්නවා. මේ සැවත්නුවරට කොහොම දෙන්නේ එන විදිහේතවටයාකන. හරි ඔයගෙන් කවරු හරි කෙ ැහුවොත්. සැවැත්නුවරට එන පර කොහොමද කියලවට උත්තර දෙන්න පුළුවන්ද ෝ පුළුවන් කොහොම උත්තර දෙන්නේ මම කියවා ෙන්න්න බිතනන් හවල් පැත්තට හැරෙන්න්න හල්තනම්බලම හම්බේ කඩ පිල හම්බෙයි ඉට පන්සල හම්බේ අයියටස්සේවාද කුමරු යා හම්බේ වයින් මෙහම මෙම හැරන්න කියලා මම මාර්ග අංගත් එක්ක කියනවා හරි ඒ වෙලාවට ඒ වගේ වෙලාවට ඔබ ඒ වගේ වෙලාවට පාර වරද්ද ගත්තුත් පාර කියලා තියෙනවා හැබැයි පාර වරද්ධ ගත්තොත් මොකද කරන්නේ කියලාන පර වරද ගත්වොත් ඔයායට මොකද තියෙන උත්තර කියලා නො එතකට උන්හන්සේ අතින්ගේ පුද්ගලයා කියනවා පාර වරද්ධ ගත්තට මට කරන්න දෙයක් නෑ ඇයි මං පාර හරිට කියලා තියෙනවා පාර වරද්ධගත්ත අනං ඒ යාගේ ප්‍රශ්නයක් නිසක් මගේ ප්‍රශ්නයක් අන්න එතකට උහන්ස කියවා අන්න ඒ වගේ මමත් පාර කියන කෙනෙක් විතරයි කියන වරද්දගත්ට ඒ මට කරන්න දෙයක් නැකේනවා. එතක යා එයාට උත්තරේ ලැබෙන්නේ ඒයාගින් අපපු ප්‍රශ් කිරම්ද ඔයිටත් වඩාති වුණු ප්‍රශ්ණ කිරීම්ති නොකක්ද බුදුරජණන්සේ අනිත්‍ය වසීම පැහැදිලි කරද්දිී උන්වහන්සේ යනවා මේ ලෝකයේ හේතුූන් නිසා හටගත්ත දේවල්නං ඔයාට තේරෙන විදිට කියන්නේ එක නිත්‍යයයිද අනිත්‍යයිද. එයා කල්පනා කරල එයාගේ අදහස්තම කියන්න අනිච්චම් බන්තය. අනිත්‍යයනං ඒ දුකයිද සැපයිද දුක්කම්බන්තේ දුකයිනං විපරිනාමට අයිති නං ඒක ඒතන් මම ඒසෝ හමස්මින් ඒසෝම අත්තාති ම මගේ මගේ ආත්මි කළ ගඩ පුලුවන්ද නෝහේ තම් බන්තේ නයාගෙන් උත්තරේ ගන්නවා ඒකට අපි කියනව අප පිවත්න පටිපුජ්ජා්‍යා කරණය කියලා පටිපුච්චා භ්‍යා කරනේ ඊළඟ එක තමයි විභජ්්‍ය ්‍යාරන ුදුරජාන්ේ සහරයට ධරමින් මතු කරනකට බෙද බෙ ෙැවිද පැදිලිරනවා. විසාල බෙදීම් ගොඩකින් තමයි එක තේරුම් කරන්න. බෙදන ඔක්කොම කාරණාටික දැම් බලන්න එකන වටිනාකම අඩුවෙන හැටියට බාගත වහසේ බෙදෙනනවා දැන් සත්යෙක් පුද්ගලයක් ආත්මයක් ගැහැනු කෙනෙක් පිරිමි කෙනෙක් අද වසයෙන් අපි තුළ පවතිනවනි මේ සවිඥ්ඥානික ලෝකයට මටිනාකමක් ඒ වටිනාකම දුරුවෙන ආකාරයට භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රශ්නය මතු කරලා පෙන්න නවා. එත එක බුදුරජාණ වහන්සි විසින් මතු කරල පෙන්නලා දෙනවා. එතු භාග්‍යතු වහන්සේ එක මතු කරලා පෙන්නලා දෙනකොට එතකට වටිනාකම අඩුවෙන ආකාරයට එයාටම තමන්ගේ පරිකල්පනාව ගොඩ නගා ගන්න පුළුවන්. වටිනාකම අඩුවෙන හැටියට එයාටම පුළුවන් තමා තුළ අවබෝධය තහවුරු කරගන්න ඒට කියන විභාජ්‍යා කරන බදබෙද කියනවා අවබෝධය පිණිස. ඊළඟ කාරණය තමයි ටපනීෝ පෝ ටපනීිය ව්‍යාකරණයක්තිේ නොකද ටපනී කියලා කියන්නේ. ටපනීය කියලා කියන්නේ වෙනමකක් වත් නෙමයි සමහර ඒට උත්තර හොලා වැඩක් නෑ. ඒවාත හැරලදානො. ටපනීයයි සම්පූරෙන් ප යිකරද නොයි ප්‍රශ්න වලට එවට උත්තර දෙදඩ න්නන්නේ නෑ. මොද ඒට උත්තර දීලා වැඩක් නෑ ාගතු වහන්ස එක තැනක වදාලා මහනිනි මගේමි විශ්මිත අවබෝධය එක බොහොම ප්‍රසිද්ධ යෙතුක් විශ්මිත අවබෝධය මේ සිංසපා වනේ වගේකක්. හැබැයි මම ඔබට කියන්නේ මේ අතටකත් ඇට්ටේරයාමිටක් වගේ ටිකයි. මං ඔබට කියන්නේ ඇට්ටේරියයා මිටක් වගේ බොම පොඩ්ඩක් තමයි මහනි මං නුබලාට කියන්නේ. හැබැයි මේ අවබෝධය. විශාල සිං සපා වනය වගේ එකක් එතුළ සිං සපා වනය වගේ අවබෝධයක් තියදේ අත්ටේරියමිටක් වගේ ටිකක් කියයයි අවබෝධයට ඊතුරු එකක් වතු දව් වෙන්නේ. එතුළට අවෝධ රුදව ැතියව බුදුරජන්ාන්සක හනකටේට උත්තර දෙන්නේ එඒටකි නොට ටපනියයි කියලා ටපනිය ව්‍යා කරණේ අත්තර ලදානවා කොච්ච රැහුවත් උත්තර දෙන්නේ එතු බදුජාන් වහන්සේ පැහැදිලිරන්නේ නිවන් සම්පූර්ණී නිකෙලෙස්සන විදියන නිකෙලෙස්න්ට උදවක් නැත්තං සමහර කතාන්දර අපට අයින් කරල දාන්නඩ වෙනවා නිකලෙස්වීමට උදව්වක් නැත්තං අපිටඒ කතාව බැහැ කරල දාණඩ වෙනවා දැන් උදරණයක්ක් විට දස අව්‍යකරුත ප්‍රශ්නය කිය ාරතයේ තිබ ප්‍රශ්ණ යයක්කවට බදුරජානන් ස කඳාව උර කියන උත්තර දීල කෙලවරක් කරන්න බෑවට තු අවබෝධයට අදාල නොමන විදිහටන යා ප්‍රශ්න ගොඩනගන්න ඒත් උත්තර දින්න. දැ අප තේරනවා මිලින්ද රජ්ුරෝ. මිලින්ඳද රජ්ුරුවෝ නාගසේන මහර තනසේ හම්බවෙනකම්ම යායට තිබුණේ ප්‍රශ්න කරන්න. එයාට උමනයි තමන් දක්ෂ තරකඥානයක් තියන කෙනෙක් කියල කියන්න. එතුට යා කවුරු හරිකෙනෙ කම්බ වනාම තර්ක කරනවා. අවබෝධයට නිෙමී. දැන් අවබෝධයට දර්ක කරනවාන එතකට අපට ධර්ම මතු කරලා පත්කට වෙන්නපුළ මොකදයා අවශ උත්තර ලැබිලි නමුත් අවබෝධයට දාහරණයක්ක දෙ නැ නිදාගනඉන්න මනුස්සෙක හැරවන්න පුළුව. හැබැයි බොරුවට න නිදාගනින්නේ යනගිට වොන්නබේනි. සමත් ප්‍රශ්න කරන්නේ එයාගේ මතවාදය හුවා දක්වඩ නං. එයා බලන්නේ කොහොමරි තමන්ගේ මතවාදය හොවා දක්වන්න. එතකට ඒවාගේ වෙලාවට උත්තරදනයගින් මහන්සි වෙනක විතරයි වෙන්නේ. දැ මිලින්ද රජුරෝ බැලවා මේ. හම ප්‍රශ්ර සහර රහතන් වහන්සේල වනගත වුණා කියනවා. ඇයි මේ පුද්ගලයට උත්තරදිල වැඩක් නෑ. එයාට උන යාගේ මතවද හවා දක්ණඩ විතර යා දක්ෂ ර් ඥානයක් තියෙනෙනෙ කියන්නට විතර ඒනිසා සමාර රහ වහසල වනින් එලිටාවනැල්ලු. හැබැයි මේ මිලින්ඳරජුරු දන්නවා බොහෝම දක්සයි ධර්මය කතර්මී දන්නය දක්සයි මතවාදය එක තර්ක කරන්න යායටත් වවන තර් කරන්නන එයා එක දවසක් ඇහුවා. මේ කවරුත් නද්දාද පොඩත් පොඩි ර්කයක පැටලෙන්ද එතතුකට යාට උමනාාව තිබි එක ඒ එකකම එතකොට එක ආරාමයක් ගැන කියලා කියනවා අන්න රහවල් ආරාමි ස්වාමින් අහසෙනවා. හරි හෙන අපියන් කියල මිලිින්ඳ රජ්ජුරු කරත්තෙනගල තමන්ගේ රාජ පිරිසත් එක ගිහින් තියෙනවා. ඒ තමයි ඔය නාගසේන මහරතන් වහන්සේ ගුරුස්වාමින් වහන්සේ එතද ගිහින් දැන් ස්වාමිහසේ දන්නවාම ආපු හේතුව යාටම අවබෝධයට ක්ෂ ව ළ විදරස ගැන න්න පුළුව ති දුක් ා ගැන කියන්න පුළුවන් කන් දතු අත ගැක කියන්න පුලුව ම රක් ැ බව කියන්න පුුවන් මේක දුක් හි කියන්න පුළුවන් තමග වසගේ පවන් ැරිබව කියන්න පුලුවම එක කලකර න ව කියන්න පුුවන්. ඉතින් මේක අනිරති උප වග නැවත දුකහට ැති විදිහයට හිත ෙස් කගන්න ද දස න. ට එයා ඇවිල් අරහාමුතුර ඉස්සරහා. ඩිුණ ඩිවෙල එක පාරමැහුවම ප්‍රශ්නය මොකද නොදැවේ. ඔබ වහන්සේ මහන වනේ මොකටද ඔන්න යාහපු ප්‍රශ්නය. එතවට උණහන්සේ කිව්වා මහන වනේ නිවන්ද කින්ඩයි. පැවිද්ද කියන්නේ නිවන්ද කිින්ඩයි ඇතිවරගත්තේ. උත්තරේ හරිද. ඔ උත්තරේ හරි. ඊට පස්සේ දැ රජර හරියඋත්තර ලැුණනට නි්බ්දවෙේද. නෑ රජුරන්ටු මන ර් කරන්නඩන රජුරු ඊළඟට අහනවා හොඳයි. මහන වනේ නිවන් දකිඉඩ නං. ගිහිියොත් නිවන්දකිනවාද. ඊළඟ ප්‍රශ්නය පැවිදිවුණේ කුමකට දැහවා එට පසකව පැවිදිුණ නිවන්දකිින්ඩයි කියල උත්තර තාතම නිවැරදී. ඊට පසර අජුරවානවා ගිහියොත් නිවන්ද නවාද. එතකොට අ ස්වාමින් වහන්සේ කියනවා එසේ මහාරජ ගිහිියොත් නිවන්දකිනවා. ඊළඟට රජ්ජුරහනවා හාරි. ගිහිියොත් නිවන්දකි නම් පැවිදිවුණේ මොකටද ලඟ ප්‍ර්න හිිය ත් ද න හන් හ කො. එතකොට අර සාමීන් වහන්සේ එතනින් එහාට උත්තර දු නැහැ කියනවා මොකද උත්තරදීලා වැඩකුත් නෑ. ඒ හාමුදුරන් උත්තරෙත් මතකයි උත්තරය දෙන්නත් පුළුවන් සහර විට උත්තරේ ගලපග්ඩ විදියක්ක් තිීට නතුව ඇති. ගලප ගත්තත් මහන්සිව වෙනවා විනා වෙනමොක්ත් නෑ කියලා ද ොකද මේ රාජු තාාවත්තන්නේ නෑ. එතකොට ඒවෙලාවේ කියනව අලු මිින්ඳද රජ්ජරුවෝ ගිහිියොත් නිවන්දකිනවා නම් පැවිදිවීම කියන්නේ විස්සාල කරුමක්කාර දුකක් පැවිද්ද කියන්නේ ඇයි මේගිහි ජීවිතයට වඩා පැවිදිජීවිතය ඉතාම දුෂ්කර තත්ත්වය එතකොඩට රජුරෝ කියනවා. ගිහිියොත්් නිවන්දකිනවානං ඔබවහන්සේලාට පැවිදි වෙන්න වෙලා තියෙන්නේ පෙරකරපු විසාලකරුමයකට කර්මයකට ඒක හරියට නිකං දෙන බඩුවලට මිලක්කිල්ලා දුග්ගන්නාසේ අන්නෙ මයිතියෙන්නේ ඒකන බඩු ටික නිකන් දෙන්න කඩේ ලෑස්තියි අපි බලින් සල්ලි දෙන්න හදනගේ වැඩක්ම බහන්ස කරලාතියෙන්නේ ඔබවහන්සේලාට එකවේලකින් යැපෙන්ඩ සිද්ධ වෙලා තියෙන්නේ පෙරජීවිතවල අනුන්ගේ ආහාර උදුරගත්ත පවකින් ඕන දැන අජරෝ කියනෝ ඔබවහන්සේට එකම වස්තරයක් පරිහරණය කරන්න සිද්ධ වී ඇත්තේ පෙරජීවිතවල අනුන්ගේ රෙදි උදුරගත්ත පවකින් ඔබවහන්සේලාට දුෂස්කර රුක්ෂමූල ගතවාදී දුස්කර ජීවිත ගෙවන්ඩ වී ඇත්තේ පෙරජීවිතවල අනුන්ගේ වාසස්ථාන උදුරගත් පවකින් රජරුම රජරුන් තාව කිව්වා පස්ස වනාකස හාමුදුරු මො ගැහුුණට පස්සේ උන්න්නහන්සේක ඇතිවෙච්ච සංමාධය තුළ රජුර බොහෝම ධාර්මිකව ධර්මය පැතන ඇබිල්ලතින ට ඉල්ල වෙච්චක් කම කිව නාගසේන මහරතනස සම්මුකවෙන්න කලින් වෙච්චේ එක තුොර අපට තේරවා සමහර ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනය අවබෝධයට ලැස්සිනම් විතරයි ඇතරම අවෝධයට ලැසි වෙච්චතනක ධර්ම කියනකනික මහස වනක විතරයිවෙන්නේ සහරයින්න තර්කරන්න තමයි කැති ඇතු ඒක යුදැන් ලංකාවේ අපින විශවි්‍යාලයක කියලා විශ්වවිද්‍යාලයක හොන්තට ධර්මය දන්න න්න නමත අවබෝධය කර යන්නේ නෑ හේතුව අවබෝධය කරා යන්නේෙ නෑ සාාස්ත්‍රී අධ්‍යාපන රටාව හැදිල තියෙන ර්කයේ පදනම් කරග. ඇතු රගුල්ලු තර්කඥානයේ පදනම් කරගෙන තමයි ධර්මය දිහත් බලන්නේ පින්වත්නී ර් ධරමය තර්ක කරන්න පුළුවන් ප්‍රශ්නකුත් නෑ හැබැයි නිවන තර්කයට ගැලපින්නේ නිවන කියන අපි කියන අතක්කාවචරයි. නිවන තර්කරලා ගලපන්න බෑ. මෙහේ තියන සංගත ෝක ගැ යම්කි තර්කඥායකින් යම් කිසි අදහ ගණඩපුුවන් හැබැයි බදුරජාන්ස වදාල නිබාන කියන තත්ත්ය තර්කින් ගලපණඩ බෑ අතක්කාාවචරයි. අතක්කාාවචර අරමුණක් වෙනුවෙන් තර්කයේ ගොඩනඟගන්නෙක කොච්චර සාධාරණද කිය අපි විශහල සාකච්ඡාවක් කරන්න් ඕන. ඒ නිසා බුදුරජාණන්සගේ ක්‍රමයක් තිබ්බා සමහර වෙලාවට උහසළඟට ඇවිල්ලා ප්‍රශ්න කරද්දී. ප්‍රශ්න කරද්ද ඒ ප්‍රශ්නකිරීම්වලට භාග්‍යවතුන් වහම්සේ විසින් උත්තර ලබා දෙන්නේ නැහැ ඒවා ටපනිය වසන් අන් කරන ඔන්න ඔය ප්‍ර්න කරේ තමයි උත්තර දුන්න එත කොටයගේ අවබෝධය කතා කලින්. අද දැන් අපට තේරෙන්නේ කෝකද ටපනියක. කෝකද ඒකම්ස ව්‍යා කරනේ. කෝකද විභජ්්‍ය ව්‍යා කරණය කෝකද පටිපපුද්‍යාවා කරන එක අප තරන්නේ අපි ක්ම කතා කරනවා. අන්න ඒක අදවබෝධය කරවේගෙන් යන්න ඇත්ති. උනහස දන්නවා එනකෙන මොකද බුදුරජාණන් වහන්සේට තිබුණා විශේෂ ඥානයක් ශ්‍රාවකය අඳන ගණ්ඩ ඒකට මොකක්ද කියන්න ඒකටගැන ආසයානුසේ ඥානය කියලා ඒ ආසයානුසේ ඥානීන් වහන්සේ දන්නවා එයාගේ චරිතය කොහොමද එයාගේ පුද්ගල ස්වභාවී කොහොමද එයාගේ කෙලෙසුන්ගේ ස්ොභාවී කොහොමද ඉර්වස්සේ ඒ ස්්‍රාවකයාගේ අ්‍යන්තර ජිත්ත සන්තානයේ ස්වභාවී කොමද ඊට පස්සේ පෙන්වත්න බුදුරජාන්සේ භාගතු වන්සේ දන්නවා. ඒ පුද්ගලයාගේ පෙර සංසාරය දියුණුකරපු කුසලතාවේ කොමද. මොනවගේින්ද යාගේ අවබෝධය වැහිලතියන්නේ මොනවගේ කෙලෙේ ඔක්කොම දන්නවා. ඒ ධනගන්න ආසය අනස ඥාන දැන් අදා අපිට එහෙම ඥානයක් නැති නිසා අපි ඔක්කොටෝම පොදුකතාවක් කියනයි පොදුකතාවෙන් සහරයට ගැලපෙන්න්න පුළන් සහරයි කැලපින්නේ. එක් දම වෙෙලාතියන. දැම්මම්ම කත කරන්න ඕනහෙන. දැන් ඔබ ඔබන් අහන්ඩ. මම දැම් මොකද කරන්නේ. මෙහෙම ප්‍රශ්නයක් නම් තියෙන්නේ. ඒකන්ස ව්‍යාකරණය ටපනිය ව්‍යාකරණය පටිපුජ්ජා්‍යා කරණය මේක අපිට හරිටම මතුවෙන් නැත්තං එලි. එලිය මතුවෙන් නැත්තයි ඒක අපිට තේරෙන්නේ. ඇත්තට මේ ඒ කාරණය හරියටම කරන්න සාරිපුත්ය හසිට තේරෙන්නේ. හැබැයි සාපපුදයන් වහන්සේ කුසලතා සහිතයි. නතික හරියටම තේරෙන කාටද. බුදුරජාණාන්සේට. දැම් මේ කාලිනං, සාරිපුදත්‍යයන් වහන්සේ වගේ ප්‍රඥාවන්තායගෙනුත් අපට බනහන්ඩ ලබෙන්නේනි බනහඩ ලබෙ නෑ එතකොට අපිෝගේ සාමා්‍යයගෙන් තමයි බනහන්ඩ ලැබෙන්නේ එතකොට දැන් ඔබ දක්ෂවෙන්නඩෝට ඔබ දක්ෂවෙන්නෝඩ මොකත් ඔබ තුළ ඇති වන්නට මෙන්න මේ දක්ෂතාවේ හදාගඩන්නේ අවබෝධය කර යනවා ඔබ දක්ෂවෙන්න ඔබ තුල පින්වත්නී මම එකතමයි ධර්මී කෙනනෙ කුසලතා සහිත ශ්‍රාවකෙක් අවබෝධය කර යනවා දියුණුකරපු ප්‍රඥාවකින් බලන කෙනෙක් අවබෝධය කර ය කියවදාලේකයි. දැන් අපි උත්සාහ කරන්න් ඕන එළියෙන් මොනකතාන්දර ආවත් දියුණුකරපු ප්‍රඥාවකින් තමාව විමසන්ඩ. දියුණුකරපු ප්‍රඥාවකින් තමන්ගව විමසන්ඩ ැරි වුණොත් පුද්ගල මතවාදයකට එයාගේ අභ්‍යන්තරයහුවෙලා යන්න පුළුවන්. පුද්ගල මතවාදකට යාගේ අභ්‍යතරය හුවෙලායන්න පුුව. තුළ පුදගල අභ්‍යන්තරය ඒක මතතාද වල අහුේලා ගියොත්තේ මෙයායට නිව කරය එකතු වන්න බෑ ඒක තමයි අද වෙලා තියන දැන් තමා තුළ මේ භ්‍යාකරන ශෛලිය තමන්ගේ ඇතුි ගොඩනගා ගන්න දැන් තැමම කියන හිතාාව ඇදගත් දෙයක් දැන් මේ ව්‍යාකරන ශෛල්ලිය මතු කරන්න අපගේ ශාස්තරූන් වහන්ස නෑ තමන් තුළ මතු කරගන්න තමන් තුළ මොකදද පලවෙනි ්‍යාකරන ශෛලිය තමයි මොකක්ද ඒකංස භ්‍යාකරණය රිජුව ප්‍රශ්න කරනවා රිජුව උත්තරයේ දෙනවා. සමහර තැන් තියෙනවා රිජුව පිළිතුර ගණ්ඩෝන. දැ මේ ජීවිතේ අවබෝධයට සම්බන්ධ පණනිවිේ රිජුව ගණ්ඩෝන සමහර තැන් තියෙනවා. රිජුව ගණ්ඩෝන. මොකද දේ රිජුව ගණ්ඩෝන කුසලතාවය. ඒ රිජුව ගණ්ඩෝන කුසලතාවේ තමයි එකැනෙ තමන්තුළ අප්‍රමාදය සම්බන්ධ භාවිතය, ඉ දුණු කරීමේ භාවිතය කය පිළිබඳ එළ සිටි සිහිහ පැවැත්වීමේ භාවිතය සිත තුළ කෙස් දෝර ගලන්නේ නැතිවිදියට බාහිර ඉන්ද්‍රීිය පරිහරණය පිළිබඳ භාවිතය. ඒවගේම පින්වත්නී බුදුරජාණන් වහන්සේ අපට මතක් කරනවා ප්‍රඥාගෝචර ශ්‍රාවකයෙක් විදියට අනිතිත්‍යය දුක අනත්මෝසන් විමසීම භාවිත. මේ රජුව ගණ්ඩෝන එක තමයි බුදධම ප්‍රධා ාවිත. සීල සමාධි ප්‍රඥා කියන වැඩපිළිවෙල රිජුආරගන්්ඩෝන. ඒ රිජුවාද කියන්න කෙනෙක් නෑ තමයි. හැබැයි ඒ රිජුව විමසීමේ කුසලතාවේ කෙලින්ම තමන් ගණ්ඩ දැන් අපි කෙලින්ම රිජ ආරන්තියනෙම කක්ද. අපි සමහර විට රිජු ආරගනතියනෙ පින. අප අපි රජුආරගනතියනෙ පින. අප පිනට දුන්න පිනට දුන්න වටිනාකම ඉතා වැදගස් දෙකාල්. හැබැයි ඊටත් වඩා රිජ වටිනාකමක් දෙන්න. ල සමාධී ප්‍රඥාවට එතවට සීල සමාධී ප්‍රඥ්ඥාවට රිජු වටිනාකමක් දෙද එතවටට බුදුරජන් වන්සේ ඒකන්සු භ්‍යාකරන වසයෙන් පැදිලි කරපු පනිිවිඩයට රජු වටිනාකමක් දලා ඔබ ඔබේ ඇතුළු වෙනස් කරගන්න ඊට පස්ස පින්වත්නී බුදුරජාන්සගේ පැහදිලි කිරීමක් තිබ පටිපුද්ඥා භ්‍යා කරන එක ඇැ පෙරලා ප්‍රශ්න කරනවා දැන් පෙරලා ප්‍රශ්න කරවන්න මෙහෙලිය කවරුවත් නෑයපින් භාගතු වන් හිටියන අපින් ප්‍රශ්න කරාව හන්ස සම්මිකෝුණනානන් අප ප්‍රශ්න කරේ නමුත් අදහාපිට කවුරුවත් ප්‍රශ්න කරන්න මෙහිෙනෑ. අපෙන් ප්‍රශ්න කරන්න කිසිවක් මෙිහින් ලෝකේ නෑ. ඇැබැ අපෙන් ප්‍රශ්න කරනවා නම් ප්‍රශ්න කරන්නේ මෙහිෙතියන ප්‍රශ්න ිකක් මසක් නිවනට අදාලව කවරුවත් අපෙන් ප්‍රශ්න කරන්න දැන් අපි අපෙන් ප්‍රශ්න කරන්න ඕන. ඔබ ඔබෙන් අහන්න මම කවුද මං කොහෙ ඉදලද ආවි. මං කොහේ අයිද. ඇත්තරම මේ මම තුළ සිද්ධ වන සංසිද්ධිය මකක්ද. මගේ ඇතුළේ කතාව මොනවගේ කක්ද. ඉපපදමීින් මැරවිින් යන ගමන මට කොහොම පැනවයිද. කොහොම නොපැනවෙයිද. මගේ අභ්‍යන්තරේ කොහොමද හැලා තියෙන්නේ. මගේ අ්‍යන්තරයේ තුළ බදුරජන්සේ වදාල විදර්ශනා ඥාන උපවා ගැනීම කුලතා සහිත ැක්ට තියෙනවාද. තමන් ප්‍රශ්න කරන්න. තමන් ප්‍රශ්න කරන්න. ම කෞුද ම කොහෙහිද ලද ආවේ ම කොහෙද යන්නේ මේවිදියට තමන් ප්‍රශ්න කරනකොට ඒ ප්‍රශ්න කිරීම මතුවෙනි පටිච්ච සමුප්පාදය හරහා. ආහෙනම් මතකතියාගන්න පටිපුජ්ඥා භ්‍යාකරණය සයිලිය තමා තුළ මතුවෙන්නේ තමා පටිච්ච සමුපාදව විමසීම මත. ඒකන්ස භ්‍යාකරන ශීලී භාවය මෙකල තමා තුළ මතුවෙන්නේ සීල සමාධි ප්‍රඥාවදවුණු කිරීම මත. පටිපුද්ඥා ්‍යා කරනය එක කියන්නේ අද මගේින් ප්‍රශ්න කර කවරුත් නේ ම කොහෙන්දලද ආවේමං කොහේ අයිද දැම බදුජාන් වහන්සේනම් එදා ආසයානුසේ ඥානී බලලා මම යන තැනගෙන මට කියල දුන්න. මම ආපු තැනගැන මට කියල දුන්න. ඔබවෙන්න මෙහම මනක් ඔබ සංසාරේ මේ විදිර කුසලතා සහිතයි මේ විදිර දුරුවල තැන් ඔබට තියෙන කියල බුදුරජාණන්සේ මට බොහෝම කරුණාවෙන් අනුකම්පාවෙන් වදාලා. අද මටහිම වදාලන්ට කෙනෙක් නෑ හැබැයි මට මාතුලින් එක් ඒවි්‍යාකරන් ශෛලී මතු කරගන්න පුළා මොකක්ද එකට තියෙනෙ එකම ක්‍රමවේදය තමයි. හේතු පල වසින් විමස්සනයක. පටිච්ච සමුපාද වූ විමසනක. හේතු පල වසින් විමසනකගොට තේරෙනවා. පෙරජීවිතයේ මන්ගේ කෙබඳු ස්වභාවයක් නිසාද මංමිහි පහල වනේ. පෙරජීවිතයේ අවිද්‍යා සහගතෝ මම කර්මකරගත්ත නිසා තමයි ම උපන්නේ. පෙරජීවිතය අවිද්‍යා සහකතව කර්මකරගත්ති නැත්තං මට මෙිබඳු රූප ස්වභාවයක් කබ වෙන්නේ. මේ බඳු වේදනාකාරී තත්ත්වයන් මට මුණගැහහිෙන්නේ. මෙබඳු සං්ඥා මාතුල හටගන්නේ. මේ බඳු සිතුවිලි මාතුල හට ගන්නේ. මේ බඳු සිතුවිලි මාතුළ හට ගන්නේ. එ මේබඳු විජානයක් මාතුළ ගොඩනගෙන්නේ. එනම් වර්තමානී මම්ම අද්දකින තත්ත්වය. මට ඕනඕන විදියට ඇතිවෙච්ච එකක් නෙමෙයි පෙරජීවිතයේ අවිද්‍යාවද තන්හාවද කර්මයද නිබ්බත්ති ලක්ෂණය ද පදනම් කරගෙන මතුවෙච්ච තත්වයක්. එතුො ඒ තමන්ට තේරෙන්නේ හේතු පලසින් විමසුවූත් විතරයි පටි සමපාද විමසුවත්. ඒ විිමසීමේ කුසලතාවේ ඔබ විසින්ම ගොඩනගාගන්න මෙහහි කවරුවත් කරලා දෙන්නේ. මේ කවුරුවත් කරලා දෙන්නේ. ඒ ඒවගේම තමයි මම න අනාගතයට ම නැවත උපදිනවාන ඇයි ම උපදින්නේ. උපදින්නේ මේජීවිතය තුළ වර්තමාන භවය තුළ අවිද්‍යාව තන්හාාව කරමය නිබ්බති ලක්ෂණය උපාධානය බවය පදනම් කරගෙන නැවත නැවත අනාගතයට මේ ලෝකය තුළ දුක සකශ්චන අමා තුළ. එහෙනම් තමාවිසින් තමන්ගින් ප්‍රශ්න කරන්න පටිච්ච සමුපපන්නව. හේතු පල වසයෙන් තමාන්ගින් ප්‍රශ්ණ කරන්න. කොහෙද යන්නේ ම කොහෙන්දල දාවේ. ඇත්තටම මේ ප්‍රශ්නි මං කොහොමද විසඳගන්නේ අන්න එතකොට බඩ තේරේවී. මේ බුදුරජානස වදාලේ කුමක්ද ලෝකෙ අනිත්‍යතාවය. බුදුරජාන්ස කුමක් ද වදාලේ. දුක බුදුරජාස වදාලේ කුමක්ද අනාාත්මය. ඔබේ වස්සගේ පවත්වගන්න බැරි ලෝකයක් මහනිිනිි තියෙනවා. ඔබේ වසගේ පවත්වගන්න බැරි ලෝකයකයි ඔබ වාසය කරන්නේ ඒ නිසා පින්වත් මහනින මේ ලෝකය අත්තහැරලදාන්ඩ. මේ ලෝකේ අත්තහර ලදාන්න කියලා බුදුරජනසු වදාලා දැන් ඔබ ප්‍රශ්න කරන්න වූ නර බදුරජාස වදාලන පින්වත් මහනිනිී ලෝකය ලෝක නිත්‍යතියකද අනිත්‍යයකක්ද ඒේ දා උහස කිය දුන්න අපිට න අදා පිට කියන්න නෑ අද මටමයි අහන්ඩඇතියෙන්නේ කට අනිත්‍ය වසයිෙන් ටමයි තේරුම් ගන්න යෙෙනෙ. යම් පනාානිිච්චන් දුක්කංවාතන් සුකංවාති මහනිනි අනිත්‍යයනංක දුකයිද සැපයිද. එදහ බදුරජණ සැහවා. අදහන්ඩක නෙක් නෑ මටමයි යහන්ඩ තියෙන්නේ. එනම් පටිපුජ්ජා ව්‍යාකරණය එලියම් මතු වෙන්නේ ඒකයි අද අවෝධ කර යන්න අමාරු. බදුරජසමය ක්‍රමින් අපින් ප්‍රශ්න කළලා යම් පන නිිච්චන් දුක්කංවාතන් සුකන්වාී මහනනි නිත්‍ය නන් සුසි ගන්නඩ පුළුවොන් දක්සිගන්න දුක්කම් න්තේ. දුකනම් පින්වත් මහනිනිි ඒතන් මම ඒසෝ හමස්මින් ඒසෝම මේ අත්තාාති මම මගේ මගේ ආත්මය කියලා මහනි මොහදී ෝක ගඩයන්නේ. නොහේ තම් බන්තේ ස්වාමිනිි මොකුත් නෑ ගණ්ඩ එහෙම ගණඩ බෑස්වාමීණි කියලා කියපු එක. අද එලියෙන් කතාව කියන්න අපගේ භාගතුහන්සනෑ. හැබැයි මට. ධර්මය ඇහෙන නිසා මම දක්ෂනං මම කුසලතා සහිතනං මටම පුළුවන්ගේ ඒ තත්ත්වය මතු කර ගන්න. ඒවගේ මේලෝකේතිනව විභජ්්‍යභ්‍යා කරන ශෛලියයක් ාගතු වන්ස මතු කරා විභජ්්‍යවාදී ක්‍රමයට. බෙද වෙදා පැහැදිලි කළා. මුලින්ම ඔබට මේ වටිනාක ම අඩුවෙන්න්න බෙදවා. මේ රූපේ පිළිබඳු ඕලාරිකව වටිනාකමක් පවතිනවා මේ ඕලාරික වටිනාකම පවතින්නේ කාය පාරිශුද්ධිය නැතිකම නිසා. කාය පරිශුද්දිය නැතික නිසා මයි මේ රූපයේ පිළිබඳ ඕලාරරික වටිනාකමක්තයන්නේ කය පිරිසුදු නෑ එකනදැ කය පිරිසුදුනෑ කියන්නේ නාලානෑ කියනකද ඇඳුම් පිරිසුදු නෑ කියනෙ නෑ පින්වත්න්නේ ඒවා අපේ පිරිසුදුයින්නේ අපේ කය පිරිසුදු කරගන්න අපි දක්සයි කාය පාරිශුද්ධිය කියල කියන්නේ කාය ගතා සතිය නෑ කියනකකාය පිළිබඳව එල්ලඹ සිටි සිහිය නෑ කියනකයි. කාය පාරිශුද්ධිය කියන්නේ ඒකයි පිවත්. ය කය අපි රි සුදුයි කියලා කියන්නේ එළැඹ සිට සිහය කය පැත්තේ නෑ. එකට අපි ධරමය කියනවා කාය ගතා සතිය කියලා කායගතා සතිය. කය පැත්තේ සිහතති ගෙනන දැක අපිට කයි පැත්ති සිහිතතිය නොද. නෑනනි පින්නත්න්නේ අප එලිය පැත්තිනනි සිහයන්නේ. අපි කඩේ අනක කියන කොට කඩේ පැත්තනෙ අපි සිහතියාගෙනඉන්නේ නමුත් කඩේ යනකොට තමග පැත්ත සිහතති ගන්න. න්සලට යනක න ට පන්සල පත්ති සිහතියන් එප පන්සලේ කෞද්දන්න එන්නේ හාමුදුරුව වද දන්නන්නේ නෑ ඊට පසේ හාමුරන් රන්න පුුවන් ද දන්නේ නෑ නමකට මොක්වත් වැඩක් න ඒන්ට ගාට පන්ස බලාගන්න පුුවන් යනකම්ම තමන්ගේ පැත්තේ සිහියතියාගන්නය පැත්ේ සි ඒට අපිගෙන කායගතා සතිය කියලා ඒකට මොකක්ද කියන්නේ කායගතා සතිය ඒ අද නෑන ඒ අද නෑ එතොර ැන් කායගතා සතතිීම් බලනකොට තමයි වටිනාකම අඩුවන්නේ මොද මේකය එතතු බදුරජනසේකට අපිට පැහදිල කලා විභජ්්‍යවයා කරන බෙදලකිවවා ලොම් ිය දත් මස්නහර ඇ ඇයට ිඳලු කක ගඩ හදවතාක්මවා ඇලද දිද ෙදවා ෙදල ෙදලකිව මහනි අර්මේික ඔක්කෝම හදිවිච්චම වටිනාකම තිබන දැන්කෝකද වටිනකම තියෙක බලන්න කිව්වා. ඔ දැම් මම මම කියල හිතනවා. මගේ මගේ කියල හිතනවා. මම කියල මේ කයටම අල්ල ගත්තට මේකය කොයි කෑල්ලටද මම කියල කියන්නේ. මේක බෙදුවට පස්ෙත් ඒේ වටිනාක නැතිවන්නඩ විදිහක් නෑන මේක පරමාර්ත වටිනාකමක් න. මේක පරමාර්තම සත්‍යයක් නම් මම කියලා කියන්නේ ඒක මොන්න තරම් බෙදුවත් මම කියන තත්වේ නොපිණියන්ඩ විදිහක් නෑනෙ. හැබැයි මේටික බෙදලා මේක මේ කෑලි ඔක්කොම බදුවත්. මේක කොයි කෑල්ලටද මම කියන්නේ කෙස්වලටද ලොම්වලටද නියවලටද දත්වලටද සමටද මස්සල්ටද නහරවලටද ඇටවලටද ඇයට මිඳළුවලටද වකු ඩුවටද අක්මාාවටද මේ එකකවත් මම කියන තත්ව පේනෑනි. හැබැයි මේටික ඔක්කෝම එකතු වුණට පස්සේ මම කිය එකක් පේනවද නෙද්ද. පේනවා එම් මම කියලා කියන්නේ සකස්වෙච්චේකට කරපු සම්මතයක් කියලා ඒ අවබෝධ කරගන්න බිද බෙදා පැදිලි කරනවා. එතකට ඒ ඒක අපි නමක්ද විපජ්්‍යා කරණ. බෙදල පැහැදිලි කරනවා සත්වයා පුද්ගලයා ආත්මය මේ විදියට අල්ලගෙන මගේ දුව මගේ පුතා මගේ අම්ම මගේ තාත්තම මගේ බිරිඳ ස්වාමියා මේ විදියට අල්ලගෙන හිටියට මම මගේ කියල අල්ලගරන්න එක මේක යථාරතයේ මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්න පාවිච්චි කලා බෝම ලස්සන විදික්‍රමය බෙදල පෙන්නවා මේ මම කියලා හිතාගත්ත මේ රූපය බෙදවා පටවී දහතු වසෙන් බෙදවා ආපෝධාතු වසෙන් බෙදවා ඒ ෝධාතුව සම් බෙදවා වායෝධාතුව සම්බෙදවා. එතන මේ ඊට පස බලන්න කිව්වා අජජත්ත පටවිධාතුවයි බාහිර පටවිධාතුයි පටවිධාතුවක් විදිට සමානායි කියෙ බලන්නෙකිවවා. එලියේ ආපෝධාතුවයි ඇතුළ ආපෝධාතුවයි දෙකම සසානායිද ක කියල බලන්නකව. දැන් ආපෝකෙල කන වැගිරෙන ස්ොභාව සෙම සොටු මූත්‍රා හඩිය කන්ඳුලුල්ලේ. මේවාලයි බාහිර ගලාගෙනන ස්වභාවය අත වෙනක්ති නොද බලන්නෙක ඇල්ලක ගලාගෙන යන්න දොක ගලාගෙන න ගලාගෙන න සභාවයයි මේ සරීරයේ ගලාගෙන යන සවභාවයක් ති න වන ඒීදක වෙනසක් නෑ. වෙනසක් නැත්තම් මේකට මම කියල කියන අපි ගඟකට මම කියල කියන්නේ නෑ. අර ගැඹුරින් බලනවා. බොහොම දක්ෂ දියුණුකරපු ප්‍රඥාවකින් බලන ඔබ දලා. එදොට මත් ස්ොභාවේ මම නමි ේදහතුුව කියන්නේ මම නිමි. ේාතුව මනම් මේ මගේ ඒේ අයින් කරල වෙනෙි ේවලින්මට ජීවත්වන විදියක්නෑ. මගේ ඒවල ප්‍රශ්නයක් නං මගේ සරේ ේ අඩුයිනම් ලේතියන කෙනෙක්කින් ට ලේ ාන්න පුලුවවා. ඊට පස මටආයි පවතින්න පුළුවන්. ඒනම් ලේදාතුව මමද. මේවිදියට ආපෝධාතුව වසින්ම් බෙදබෙදා බලන්නකවා ඔබට මම හම්බ වෙනවාද කියලා. බෙදබෙද බලනකොට මම කියන වටිනාකම වටිනාකම ටිකෙන්ටික ටිගෙන්ටික නොපෙනී අන්ට පටන්ගන්නවා. ම කියනටිනාකම ටිකටි ආඩු වන්න පටන්ගන්නවා. මම කියන වටිනාකම දුර වෙලා පින්වත්නී එතන අවබෝධය කරා යන ශ්‍රාවකයකුට ආත්මවසයෙන් සාරයක් නැති බව ගෝචර වෙනවා. ආත්මිය වසයෙන් මොකක්වත් ගණඩ නෑ කියලා තමන්ට ගෝචර වෙනකොට. පින්වත්නී ඒ දක්ෂ ශ්‍රාවකයා තුළ. ඒ දක්ෂ ශ්‍රාවකයා තුළ, අ මම මම වෙමි කියන හැඟීම අයින් වෙලාගිහින් මෙතන සත්‍යය වසේ මොකක් වත් ග්ඩ ැති බව පේෙන්න පටන්ගන්නවා. එතොට ඒ ව්‍යාකරන ශෛලිය මතු කරන්න කෙනෙක් නෑ අපිට මෙම කියල දෙන්න පුළුවන් හැබයි ඔබගේ ප්‍රඥාවටම රිජු ආමන්තරණය කරන්න මට පුළුවන්කමක් නැයි ඔබේ කුසලතාවේ මට පේන. එතකොට ඔබම තමයි ඔබ හඳු ගණ්ඩ වෙන්නේ. ඒක ඒකයි අදා අවබෝධය කරා යන්න බැරි ගොඩක් දෙනෙකුට ඊළඟට මෙතන තියෙනවා බොහොම වැදගත්යා කරන් ටපනිය ව්‍යාකරන කතා නොකළ යුතු දෙයක් අවබෝධය පිණිස අවශ්‍ය නැති දෙයක් මෙන්න මෙතන හරියට ලංකාවේ මිනිසු පට ලෝගැනීන්න. අවබෝධය පිණි අවශ්‍යද හොයා ගන්නත්බෑ අවෝධය පිනි සවශ්‍ය නතිදේ හොය ගන්නත්බ අවබෝධ පිනිි සවශ්‍ය නතිද අවෝධය පිනි සවශ්‍යධද විදිී ටර්ගන්නවා අවබෝධය පිණි සවශ්‍යද අවෝධයට අවශ්‍ය ැති දෙයක් පවිට විස්රලදානවා ඒක මේ කාලයක් යනකුට වෙන දෙයක් පින් වත්ම දැන් කුඹුරක ගොය මේ වටිනාක දන්න ඇති මිනිහෙකුට සමහ විට ත ොල ල නම දන්න පුලුව. ඒක හ ො ලට ට වට ම දන්න පුලුව න ගේ අවබී අවබෝධක යන ශ්‍රාවක ටපනී වියාර හොදතට අඳන ගන්නුවන. ඒක අඳුර ගන්න බැරිවුණු තමාරු වැටවා. ඒක බරපත අමාරුවක වැටනවා එතකොට ඒ සීබා අඳන ගන්නුවන. ඒේම ඳදුනා ගැනීමි කුලතාවය අපට තිෙන්න්න ඕන. එතුට ඒ කුසලතාවේ නැත්තන් අපි කොච්චට දරුවලයිද. දැන් සමාහරවිට අපි ඕනෑවට වඩා පින විතරක්ම අබිනන්දනය කරනවා. ඒක බුදුරජාණන්ස වදාලදය නමී බුදුරජාණන් වහන්සේ වදාළේ විමුක්තිය පිණිස්ස මිඳීම පිණිස් අවශ්‍ය දේ අභිනන්දනය කරඩ. එතුොට පින කියන්නේ සංස්කාරයයක් බව හඳුන ගණ්ඩ කියලා. පුණ්‍ය සංස්කාරය පදනම් කරන ැවතනවත බවම පැනව පැවෙන බ හඳුන ග්ඩ කිය. එතොට පින් කරන කෙනා ඉතා වැදගත් ශ්‍රාවකයක් හැබැයි පින මතමදායාද වෙලා පිනවා බිනන්දනය කරකර පිනම ගිලේ පින මතම ගිරිලා පිනටම යට වෙලා ඉන්නවා නං එතනත් අවබෝධයකර යන ශ්‍රාවකයකුට එක් තනාවිදධියක සම්බාධකයක් පවතින්න පුළුවන් එතකොට නිවන පිණිසා අවශ්‍යදය හඳන ගඩ නිවන පිණිස අනවශ්‍යදේ බැහැර කරන්න එතකොට දැ නිවන පිණිසා අවශ්‍යදය කියලා හිතාගෙන මේ බාහිර ලෝකෙම දේවල්ටික කර හිියොත් එයායට අවෝධ කරා යන්න බැ බාහිර දේවල් ටිකක්ම අපි කරරඉන්නවා. හැබයි බාහිර දේවල්ටිකක්ම කර යොත් යායට අබෝධය කර යන්න බෑ අන්න දැන් අද අදමී ඇතන මීටඩා ගැඹරුයි පනිය ව්‍යාකරණය කියන එක එකන අවබෝධයට අදාල දේ කුමක්ද එතු අවෝධය අදාලමක් කොච්චර දැනුක් එකතු කර ගණ්ඩෝනද. එතතුොට දැන් සමරහිතන දැන් ප්‍රඥාලෝකයේ ලැබවවා කිය අපිහිතනවා කොහමද ප්‍රඥාව ලැබෙන්නේ එතතුර කවරහරි ෙක් න ප්‍රඥාව ලබෙන පහ පත්තුකාරන කිය. මක ප්‍රඥා ලක පිසවය පහන්දල්ල ප්‍රාථනාක තු පහන් පත්තු කරම ප්‍රර්ථනා කරන්න. ඒකම බුද්ධසාහසනයක් ලැබිච්ච වෙලාේ කොයිතරම් වැදගදහඒක ප්‍රමාණය කොච්චරදක හඳුනගන්ඩ. ප්‍රඥාව ලැබීම පිණිස් අවශ්‍ය දමක්ත් මේ තම තමතුල ප ප්‍රඥාව ලැබීම පිණි අවශ්‍ය ේමකක්ද දියුණුර ප්‍රඥාවකින් දකකින්න ලෝකයේ දදිියුණුකරපු ප්‍රඥාවකින් ලෝකේ දකින්න නම් තමන්ගේ අභ්‍යන්තර බාහිර ෝක දර්නාකිරීම කුසලතාව යවශ්‍යෙන්. ඒ විදර්ශනාකිරීම කුසලතාවේ මත තමයි ප්‍රඥාව දියුණුවවෙන්නේ. අන්න ඒක තම අවශ්‍යදී. එතුන අවශ්‍යදී ඒක අවශ්‍යය නොවන දේ තයි එකන පහන් පත්තු කරනෙ ඉතා වැදගත් ඇැබයි පහන් පත්තු කරනම ප්‍රඥාව ලැබේවි කියල ප්‍රාර්ථනා කරනවන එබන්ධ ශ්‍රාවකයෙක් බුදුරජනන්සේ අපින් බලාපොරතුන්න. ඒ නිසා ඔබට තමයි ඔබ විම සඩවෙන්නේ. ඔබට සාවද්‍යදේ නිවද්‍යදී කියලා දෙන්න මෙෙකිනෙක් නෑ. අනික මෙිහි කියනේ ඔක්කොම සාවාද්‍යයයි නිවද්‍ය වසෙන් බඳදුර ගඩපා තමාතුලින් ධර්මවිනයට ගලපල බලන්න. එතකොට තේරේබී මාර්ගයට අවශ්‍ය දය කුමක්ද. ර්ගේයට අවශ්‍ය නැදේ කුමක්ද කියලා. ඒක අපි විදර්ශනා ඥානවලද කියනවා මග්ගා මග්ග ඥාන දස්සන විසුද්ධිය කියල. මාර්ග මෙයි මාර්ගයේ නොවදේ මෙයයි කිය හඳුනා ගැනීම දෙවුණු කරපු ප්‍රඥාවකින් දකි ඕවන තත්වයක්. ඒක අද මතු කරල දෙන්න මෙිෙෙනෙක් නෑ හැබයි දක්ෂ ශ්‍රාවකයකුට එක මතු කර ගන්න පුළුවන්. එබඳු දක්ෂතාවයක් ඔබ තුළ ඇතිවුණොත් බට වහහා අවබෝධය කරා යන්න පුළුවන්. ඔබ දිිෂ්ා සී ඩිස් සරටයනවා. තු ම අदिष्ा තිරන්න. එක මෙ හදල න්න බෑ බ පින්වත් හොදට ්‍රඥාව ධषෂ्ාරන්න. මම ප්‍රඥාවත ශणාව विමයි लोක ීමसाන්නේ ලකේ विදर्ශ ද සමයි ම ක විමස ක කසලතය කදාගන්න. ඒවගේම ස්‍ය අධිෂ्ාाය කරන්න මම වෙलाම තු සම ක බල ්ාा කරගන්න. ඒගේ चाා අධිෂ්ටාන ඇති කරන්න මම මේ लोगකේ बहुत ෞ දवाනට ට ක දන්න මේ ෝක ර මට. ගේ මමාන්සිකු සියල් අතහරදාණ ඕන කියලා ඒ බලවත් අධිෂ්ාන ඇතිකර ගන්න. ඒවගේ උපසාමාධිෂ්ඨානයක් ඇතිකරගන්න උපසමමාධිෂ්ඨානයකයන්නේ කෙළේ සම්සිඳවීම පිින්ස උද්දවකාරී වීරියයක් ගොඩනගාගන්න. උප සසාමාධිෂ්ට ඔයා අධිෂ්්‍රාන හතර ගඩනඟගාගත්තොත් යාටම තමාතුල ව්‍යාකරන ශෛලිය ගොඩ නගාගෙන. එයාට පුළුවන් මතුවෙච්ච ධරමය තුළින් අවබෝධය කරායන්න. එබඳු අවබෝධාත්මක කුසලතා සහිත ශ්‍රාවක භාවයක් පිණිස මේ උතුම් බුද්ධ දේශනාව. cadre බහම නාට உපකාර පිණසவேවා